ඔයාලා හැමෝම සාදරෙන් පිළිගන්නවා පික්චර් බසාර YouTube channel එකට. අපි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවේ ඔයාලා ගොඩක් ආදරය කරන තෙලිඟු මූවි එකක්. ඒ තමයි පුෂ්පා කියන මූවි එක. මේ පළවෙනි කොටස පුෂ්පා ද රයිස් කියලා තමයි හඳුන්වන්නේ. පුෂ්පා 2 මූවි එකත් ළඟ ළඟම එන හින්දා ඒ කොටස බලන්න කලින් පළවෙනි කොටසේ මතකය ආයමත් අලුත් කරගන්න ඔයාලා වෙනුවෙන් පුෂ්පා පළවෙනි කොටස අරගෙන එන්න ඕනි කියලා අපි හිතුවා. ඉතින් මේ කතාව බලපු නොබලපු හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා මේ කොටස බලලා ඒ මතකය අලුත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේ චිත්‍රපටය භාෂා පහකින් නිකුත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ජනප්‍රිය තෙලිඟු නළු අල්ලු අර්ජුන් සමගින් රශ්මිකා මන්දනා. මෙච්චර දවසක් ස්ටයිලිෂ් ස්ටාර් කියන නමින් හඳුන්වපු අල්ලුට මේ ෆිල්ම් එකෙන් අයිකන් ස්ටාර් කියන නමත් ලැබිලා තියෙනවා. ඉතින් මින් ඉදිරියට ඔහු අයිකන් ස්ටාර් නමින් තමයි හඳුන්වන්නේ. ඉන්දියානු රුපියල් කෝටි 200ක් 250ක් අතර මුදලක් චිත්‍රපටිය වෙනුවෙන් වැය කරලා තියෙනවා. මේ චිත්‍රපටිය වගේම මේ චිත්‍රපටිය ඇතුළත් වන චිත්‍රපටි ගීතත් ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙන් වැළඳගත්තු ගීත. රත්හඳුන් ජාවාරමගෙන ඇතුළත් වෙන මේ සුපිරි කතාව බලන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා. කතාවට යන්න කලින් ඔයාලට පුංචි මතක් කිරීමක් තියෙනවා කරන්න. ඔයාලා තාමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe කියන බටන් එක උඩ click කරලා අපිව subscribe කරන්න කියලා ඔයාලා හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් අපි යමු කතාව බලන්න. රත්හඳුන් කියලා කියන්නේ ලෝකයේ තියෙන මිල අධිකම දුර්ලභම ලී වර්ගයක්. ඒ හින්දා රත්හඳුන් හඳුන්වන්නේ පොළොව මත හැදෙන කළු රත්තරන් කියලා. මුළු ලෝකෙන්ම රත්හඳුන් හම්බෙන ප්‍රධානම තැන තමයි ඉන්දියාවේ සෑසචලම් වනාන්තරය. ඒ හින්දම තමයි මේවා මෙච්චර ඝන. ඉතින් සෑසචලම් වනාන්තරයේ ආශ්‍රිතව රත්හඳුන් ජාවාරම ලොකුවටම සිද්ධ වෙනවා. ඒ හින්දා රත්හඳුන් කැපීම විකිණීම ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කරලා තියෙන්නේ. ඒත් මේවායේ තියෙන මිල අධිකකම හින්දා රත්හඳුන් ජාවාරම් කාර්යය ඔවුන් කරගෙන යන ජාවාරම් නම් නතර කරන්නේ නැහැ. ඒකට ඔවුන්ට දේශපාලනයෙන් වගේම ලොකු ලොකු බලවතුන්ගෙනුත් උපකාර ලැබෙනවා. ඉතින් දුප්පත් මිනිස්සු තමන්ට තියෙන මුදල් අඟහිගකම් හින්දම මේ ජාවාරම් කාර්යය යටතේ කුලියට වැඩ කරන්න ඉදිරිපත් වෙනවා. තමන්ට ලොකු මුදලක් හම්බ වෙන හින්දා තමන්ගේ ජීවිත අවදානම ගැනවත් හිතන්නේ නැතුව තමයි මේ කුලිකාරයෝ මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ. ඒ විදිහට ජාවාරම් වලට සම්බන්ධ වෙච්ච කුලිකාරයෙක් ගැන තමයි මේ කතාව. ඉතින් අපි බලමු අන්තිමට මේ කුලිකාරයාට කුමක් සිද්ධ වෙයිද කියලා. කතාව ආරම්භයේදී අපට පෙන්වන්නේ රත්හඳුන් තොගයක් ජාවාරම් කරගෙන යන ලොරියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න දර්ශනයක් පෙන්වමින්. ඉතින් මේ වාහනේ ඩ්‍රයිවර්ව අල්ලගත්ත ගමන් පොලිස් නිලධාරීන් හදන්නේ ඒ ඩ්‍රයිවර්ට හොඳටම පහර දෙන්න. නමුත් මේ ඩ්‍රයිවර් කාටවත් බය නැති කෙනෙක්. ඉතින් එයා තමන්ට පහර දෙන්නේ පොලිස් නිලධාරීන් 5 දෙනාටම හොඳටම පහර දෙනවා. ඊට පස්සේ මේ මිනිස්සයා පොලිස් නිලධාරීන්ගෙන් අහනවා මං එක පොලිස් නිලධාරියෙකුට රුපියල් 10,000 ගානේ දෙන්නද කියලා. අපිටම පගාව දෙන්න හදනවද කියලා පොලිස් නිලධාරීන් ආයමත් ඔහු වට කරගෙන ගහන්න පටන් ගන්නවා. පොලිස් නිලධාරීන් අන්තිමට මේ පුද්ගලයාව අත්අඩංගුවට ගන්නවා. පොලිස් අත්අඩංගුවේ ඉද්දිත් මේ පුද්ගලයා පොලිස් නිලධාරීන්ගෙන් අහන්නේ එහෙනම් මං එක පොලිස් නිලධාරියෙකුට රුපියල් 100,000 ගානේ දෙන්නද කියලා. හැබැයි අවසානයේදී පොලිස් නිලධාරීන් ඒ මුදලට කැමති වෙනවා. ඉතින් එක පොලිස් නිලධාරියෙකුට 100,000 ගානේ දුන්නට පස්සේ රත්හඳුන් තොගයත් එක්කම ඔහු නිදහස් කරනවා. මේ විදිහට නිදහස් වෙලා යන ඩ්‍රයිවර් වෙන කවුරුවත් නෙමෙයි මේ කතාවේ ප්‍රධාන චරිතය වන පුෂ්පරාජ්. හැමෝම ඔහුව හඳුන්වන්නේ පුෂ්ප කියලා. පුෂ්ප කියලා කියන්නේ රත්හඳුන් ජාවාරමේ ඉන්න සුළුපටු පුද්ගලයෙක් නන් නෙවෙයි. දැන් අපි බලමු පුෂ්ප මේ රත්හඳුන් ජාවාරමට සම්බන්ධ වුණේ කොහොමද කියලා. පුෂ්ප කියන්නේ හරිහමන් රස්සාවක් නැතුව එදිනෙදා කුලී වැඩ කරමින් හිටපු කෙනෙක්. ඔහුම ඉන්න අතරතුරේ පුෂ්ප ලීමෝලක වැඩට යනවා. දවසක් එහෙම වැඩ කරමින් ඉන්න අතරතුරේදී එයාලට හම්බ වෙච්ච තේ විවේකයේදී පුෂ්ප තේ බොමින් ඉන්නේ. පුෂ්ප පුටුවක් උඩ වාඩි වෙලා තේ බොමින් ඉන්නකොට ලීමෝලේ අයිතිකාරයා එතනට එනවා. පුෂ්ප දන්නවා මේ එන්නේ ලීමෝලේ අයිතිකාරයා කියලා. හැබැයි පුෂ්ප ලීමෝලේ අයිතිකාරයාව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැතුව ඒ විදිහටම තේක බොමින් ඉන්නවා. ඉතින් මේ ලී මෝල බලා ගන්න ලියන මහත්තයා මේ සිදුවීම දැකලා පුෂ්පට බනිනවා ඇයි මුදලාලි මහත්තයාව ගණන් ගන්නේ නැතුව ඉන්නේ කියලා. ඒත් ඒ වෙලාවේ පුෂ්ප කියනවා මං කරන්නේ මට ඕනි දේ, ඒ නිසා මට උපදෙස් දෙන්න එන්න එපා කියලා. එතකොට ලියන මහත්තයා කියනවා මෙහෙම වැඩ කරනවා නම් ටිකක් විනීතව හැසිරෙන්න පුරුදු වෙන්න කියලා.
එතකොට පුෂ්ප කියනවා මම මගේ විදිය වෙනස් කරගන්නේ නැහැ, මට වැඩ කරපු ඒවායි සල්ලි දෙන්න මං දැම්මම යන්නම් කියලා. ඉතින් ලියන මහත්තයා පුෂ්පට එයාගේ දවසේ වැටුප දෙනවා. පුෂ්පය මුදල් වලින් භාගයයි ගන්නෙ. ඉතුරු සල්ලි ලියන මහත්තයට දීලා කියනවා මේ සල්ලි ඔයාලගේ ලොක්කට දීලා ගෞරවය කඩෙන් ගන්න කියන්න කියලා. ඒ විදිහට කියපු පුෂ්ප රැකියාවෙන් අස්වෙලා යන දිහා බලාගෙන හිටපු ලියන මහත්තයා කියනවා මූණන් කවදාහරි ලොක්කෙක් වෙයි, එහෙම නැත්තම් මේ ආඩම්බරකම හින්දම විනාශ වෙලා යයි කියලා. මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නවා මෙතන වැඩ කරන තවත් පුද්ගලෙක්. එයාගේ නම කේශව. කේශව පුෂ්පගේ හැසිරීම ගැන පැහැදිලා ඒවලෙම රස්සාවෙන් අයින් වෙලා පුෂ්පත් එක්කම යනවා. දැන් පුෂ්පට රැකියාවක් නැහැ. ගෙදරටම වෙලා නිකන් තමයි ඉන්නේ. පුෂ්පගේ අම්මගේ නම පාර්වති. එයා රෙඩ්ඩප්ප කියන පුද්ගලයාගෙන් ණයට සල්ලි අරගෙන තියෙනවා. හැබැයි ඒ සල්ලියට ගෙවා ගන්න විදිහක් නැති හින්දා රෙඩ්ඩප්ප ගමටම ඇවිල්ලා පුෂ්පගේ අම්මට හොඳටම බනිනවා. රෙඩ්ඩප්ප බනිනකොට පුෂ්පගේ ආච්චි කියනවා මිනිහත් නැති ගෑණිට හොම බනින්න එපා, එයා පුළුවන් වෙලාවට සල්ලි ගෙවයි කියලා. එතකොට රෙඩ්ඩප්ප කියනවා මිනිහ නැති වුණාට හරකෙක් වගේ පුතෙක් ඉන්නවනේ, එයාට කියලා සල්ලි ටික ගෙවන්න කියලා. පුතා දැන් ලීමෝලේ රස්සාවට යන හින්දා ඉක්මනටම මේ සල්ලි ටික ගෙවලා දාන්නම් කියලා පුෂ්පගේ අම්මා කියනවා. ඊට පස්සේ තමයි පුෂ්පගේ අම්මා දැනගන්නේ පුෂ්පයේ රස්සාවෙන් නැයින් වෙලා දැන් ටික දවසක් වෙනවා කියලා. ඒක දැනගත්තට පස්සේ පුෂ්පගේ අම්මට ගොඩක් දුක හිතෙනවා, ඒ වගේම ගොඩක් තරහ යනවා. ඒ හින්දා අම්මා පුෂ්පට හොඳටම බනිනවා. වෙන කරන්නව දෙයක් නැති තැන පුෂ්පා අම්මට අයිති හරකෙක් විකුණලා රෙඩ්ඩප්පගේ ණය ගෙවනවා. රෙඩ්ඩප්ප තමන්ගේ අම්මට අපහාස කරේ ගමේ හැමෝම ඉස්සරහනේ. ඉතින් පුෂ්ප කරන්නේ ඒ සල්ලි ගෙවල ඉවර වුණාට පස්සේ රෙඩ්ඩප්පව බලින්ම ඇදගෙන ගමේ හැම මිනිස්සෙක් ගාවටම යනවා. ගින්නේ හැම මිනිස්සෙක් ඉස්සරහදිම රෙඩ්ඩප්පලව කියවනවා පුෂ්පගේ අම්මා දැන් සල්ලි ගෙව්වා කියලා. රෙඩ්ඩප්පලව එහෙම කියවන්නේ නිකම්ම නෙමෙයි, රෙඩ්ඩප්පට හොඳටම පහර දෙන ගමන්. ඔහොම කාලේ ගත වෙද්දි දවසක් පුෂ්පගේ ගමට වාහනයක් එනවා. දවසකට රුපියල් 1000ක් ගෙවන රස්සාවක් තියෙනවා, කැමති අය යන්න එන්න කියලා තමයි මේ වාහනේ ආපුවයි කියන්නේ. සාමාන්‍යයෙන් වෙන රස්සාවල් කරාම ගෙවන්නේ දවසකට රුපියල් 100යි. දවසකට රුපියල් 1000ක් ගෙවනවා කියන්නේ අනිවාර්යෙන්ම ඒක අවදානම් සහගත රැකියාවක් වෙන්න ඕනි. ඒ බව දැන දැනත් පුෂ්පයේ රස්සාවට යන්න පිටත් වෙනවා. පුෂ්පත් එක්ක කේශවත් යනවා. ඒ දෙන්න විතරක් නෙමෙයි ගමේ තවත් ගොඩක් අය යනවා. මොකද ඒ තරම්ම මේ මිනිස්සු අගහිඟකම් වලින් පිරිච්ච මිනිස්සු. හැමෝම ඒ වාහනේ නගරයට ගිහින් නගරයෙන් බස් එකකට නැගලා මහ කැලෑව ඇතුළට යනවා. ඒ බස් එක හදලා තියෙන්නේ කැලේ වැඩට යන අයට හැංගිලා යන්න පුළුවන් විදිහට. ඒ විදිහට කැලේ මැදින් බැහැගත්ත කට්ටිය වැල්වල එල්ලිලා කන්ද පැත්තට යනවා. ගිහින් දෙවියන්ට බාරහර වෙලා ලොකු රත් හඳුන් ගස් කපන්න පටන් ගන්නවා. එහෙම කපලා රත් හඳුන් අරටුව සුද්ධ කරනවා. එයාල එහෙම වැඩ කරමින් ඉන්නකොට ඈතින් පොලිස් ජීප් එක එනවා කියලා ඔත්තුකාරෙක් මේ ඇයට දන්වනවා. පොලිසිය එන බව දැනගත්ත හැමෝම තමන් මෙච්චර වෙලා වැඩ කරමින් හිටපු වැඩ අතරමඟ දාලා දුවන්න සූදානම් වෙනවා. ඒත් පුෂ්ප නම් එහෙම බයේ දුවන්නේ නැහැ. එයා රත් හඳුන් ටික ඔක්කොම කැලේ හංගලා පොලිසිය එනකන් වාඩි වෙලා බලාගෙන ඉන්නවා. මේ වැටලීම් සිද්ධ කරන්නේ DSP ගෝවින්දන් කියන උසස් පොලිස් නිලධාරියා. පොලිසියෙන් ඇවිල්ලා කපපු හඳුන්ලී ටික කෝ කියලා අහනවා. අපි ආවේ හඳුන්ලී කපන්න නෙවෙයි, බැටළුවන්ට තනකොළ කවන්න කියලා පුෂ්ප කියනවා. එහෙමනම් මේ තරම් කැතිපොරෝ මොකටද කියලා පොලිසියෙන් අහනවා. බැටළුව කන්න කොටියෝ ආවොත් උන්ව දඩයන් කරන්න තමයි මේ ආයුධ අරගෙන ආවේ කියලා පුෂ්ප කියනවා. DSP කෙනෙක් ඇවිත්තිද්දිත් කිසිම ගරුසරුවක් නැතුව ඔහොම කතා කරන්නේ ඇයි කියලා පොලිස් නිලධාරීන් පුෂ්පගෙන් සැරෙන් අහනවා. ගරුසරුවක් තියෙන හින්දා තමයි කපපු ලී ටික හැංගුවේ, නැත්තම් පොලිසිය හිටිය කියලා බලන්නේ නැතුව මේ ටික කැලෙන් එළියට අරගෙන යන්න තිබ්බ කියලා පුෂ්ප කියනවා. පුෂ්ප මේ මොනවද කියවන්නේ කියලා එතන හිටපු ගමේ මිනිස්සු බය වෙලා බලාගෙන ඉන්නවා. පුෂ්ප කියන දේවල් ඇහුවට පස්සේ DSPට හොඳටම තරහ යනවා. පුෂ්පට පහර දෙන්න හදනකොටම පුෂ්ප පොලිස් නිලධාරියාගෙන් අහනවා බඩු හොයාගන්න බැරි වෙච්ච හින්දාද මට පහර දෙන්න හදන්නේ කියලා. ඒත් එක්කම DSP තුවක්කු ඇදලා අරගෙන පුෂ්පගේ ඔළුවට තියෙනවා. වටේ ඉන්න මිනිස්සු තමන්ගේ ළඟ තිබ්බ පොරෝ උස්සගෙන DSPට විරුද්ධව නැගී ඉන්නවා. ඒ හින්දම DSPට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. අවසානයේදී වෙන කරන්න කිසිම දෙයක් නැති තැන එතනින් පිටත් වෙලා යන්න පොලිසියට සිද්ධ වෙනවා. පොලිසිය ගියාට පස්සේ කැලේ හංගලා තිබ්බ රත් හඳුන් ටික එළියට අරගෙන තමන්ගේ කරවල් මත තියාගෙන මිනිස්සු පාර දිගේ යනවා. ඒන අතර මගදී මහන්සියටත් එක්ක ගඟෙන් මාළු අල්ලගෙන උයාගෙන කනවා.
ඊට පස්සේ ලී ටික කිරණ තැනට ගෙනහල්ලා ඒ ටික කිරලා ලොරියට පටවනවා. ඊට පස්සේ තම තමන්ගේ දෛනික වැටුප් අරගන්නවා. මේ වෙලාවේදී තමයි පුෂ්පා කේශවව අඳුරගන්නේ. කේශවත් පුෂ්පත් එක්ක දිගටම වැඩ කරන්න කැමති වෙනවා. මොකද කේශවටත් ඕනේ ඉක්මනින්ම සල්ලි හොයාගන්න. කේශව දන්නවා පුෂ්පත් එක්ක හිටියොත් එයාට ඉක්මනින්ම සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් කේශව මේ ගැන පුෂ්පට කිව්වහම පුෂ්ප අහනවා ඔයාට කීයක්ද හොයාගන්න ඕනි කියලා. එතකොට කේශව කියනවා මට 110,000 ඕනි කියලා. එහෙම කියනවත් එක්කම පොලිසියෙන් ආයමත් ඇවිල්ලා වුණු වට කරනවා. ඒ වෙද්දි හඳුන්ලි ඔක්කොම ලොරියට පටවලා ඉවරයි. DSP යටත් වෙන්න කියලා හැමෝටම අණ කරත් පුෂ්ප පොඩ්ඩක්වත් බය වෙන්නේ නැතුව එතන තිබුණ ගලක් අරගෙන DSP හිටපු පැත්තට වීසි කරනවා. පුෂ්පව අනුකරණය කරමින් එතන හිටපු හැමෝම ඒ විදිහට පොලිසියට ගල් වලින් ගහනවා. ඒ කාලේ ඇතුළත පුෂ්ප ඉතුරු වෙලා තිබ්බ එකම එක හඳුන් කොටයත් ලොරියට පටවගෙන එතනින් පිටත් වෙලා යනවා. පුෂ්ප විදිහටම එතන හිටපු අනිත් අයත් පොලිසියට අහු වෙන්නේ නැතුව එතනින් පෙන ගන්නවා. පොලිසියෙන් පුෂ්ප පස්සේ පන්නනවා. පුෂ්ප ටික දුරක් ගිහිල්ලා ලොරිය නැතුව ආපහු එනවා. පොලිසියෙන් ඇහුවත් ලොරිය කොහෙද කියලා පුෂ්පයකට උත්තරයක් දෙන්නේ නැහැ. පුෂ්ප කියන්නේ පොලිස් ස්ටේෂන් එකට ගිහිල්ලා මං ඒගෙන කියන්නම් කියලා. ඊට පස්සේ ආ බලෙන්ම වගේ පොලිස් ජීප් එකට නැගිනවා. පොලිසියට ගියාට පස්සේ පුෂ්පට හොඳටම පහර දීලා ලී ටික ගැන අහනවා. කොච්චර ගැහුවත් පුෂ්ප වචනයක්වත් ඒගෙන කියන්නේ නැහැ. පුෂ්ප කිසිම දෙයක් කිව්වේ නැති හින්දායි මෙච්චර ගහද්දිත්‍යා හිනා වෙවි ඉන්න එක ගැනයි DSP ඉන්නේ ගොඩක් තරහින්. මේ වෙලාවේ පුෂ්පව දන්න පොලිස් නිලධාරියෙක් එතනට ඇවිල්ලා කට උත්තරයක් ගන්න මුවාවෙන් පුෂ්පගේ සම්පූර්ණ නම අහනවා. මෙච්චර වෙලා හිනා වෙවි හිටියත් ඒ ප්‍රශ්නේ හපු ගමන්ම පුෂ්පගේ මූණ තිබ්බ හිනාව අතුරුදහන් වෙනවා. ඒකට විශේෂිත හේතුවක් තියෙනවා. ඒ හේතුව මොකද්ද කියලා අපි දැන් බලන්න යමු. පුෂ්පරාජ් මුලින්ම පාසලට බාර දෙන දවසේ එයා යන්නේ එයාගේ අම්මත් එක්ක. පාසලේ විදුහල්පති පුෂ්පරාජ්ගෙන් එයාගේ සම්පූර්ණ නම අහනවා. එතකොට පුෂ්ප එයාගේ සම්පූර්ණ නම කියනවා. එයාගේ සම්පූර්ණ නම මුල්ලෙටි පුෂ්පරාජ්. පුෂ්පගෙන් එයාගේ තාත්තගේ නම ඇහුවාම මුල්ලෙටි වෙන්කට් රාමනාරා කියලා කියනවා. එයා එහෙම කියද්දි මෙතනට පුද්ගලයෝ දෙන්නෙක් එනවා. ඇවිත් ඒ දෙන්න කියනවා මෙයාගේ තාත්තගේ අනියම් බිරිඳ විදියට හිටපු මේ ගෑනු කෙනාට එයාගේ නම දෙන එකට විරුද්ධයි කියලා කියනවා. වාසගම අවජාතකයන්ට දෙන්න බෑ කියලාත් ඒ පුද්ගලයා කියනවා. මේ විදිහට ඇවිත් ඉන්නේ පුෂ්පගේ අයියලා දෙන්න. ඒත් මේ අයියලා දෙන්නගේ අම්මා වෙන කෙනෙක්. පුෂ්පගේ අම්මා එයාගේ තාත්තගේ අනියම් බිරිඳ. ඒ හින්දම මේ අයියලා දෙන්නා පාර්වතී එක්කයි පුෂ්ප එක්කයි ලොකු තරහකින් ඉන්නේ. ඉතින් මේ අයියලා දෙන්න පුෂ්පගේ පන්තිය හැමෝම ඉස්සරහා පුෂ්පව හොඳටම ලැජ්ජ කරනවා. එදායින් පස්සේ පුෂ්ප පාසල් යන එක නතර කරනවා. දැන් අපිට ආයමත් පෙන්වන්නේ අත්තඩංගුවේ හිටපු පුෂ්ප. එයාට බඩගිනි කියලා කිව්වහින්න එයාට කෑම කන්න යව ඉස්සර කඩේකට එක්කගෙන එන දර්ශනයක්. කේශව පුෂ්ප එනකන් පොලිසිය ඉස්සරහට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. ඊ ටික හංගපු පුෂ්ප පොලිසියෙන් අල්ලගෙන ගියා කියලා දැනගත්ත කොණ්ඩරෙඩ්ඩිගේ මල්ලිලා දෙන්න පුෂ්පව හොයාගෙන පොලිසියට එනවා. කොණ්ඩරෙඩ්ඩි කියලා කියන්නේ මේ ලී ජාවාරමේ ඉන්න ප්‍රධානියා. එයාගේ යටතේ තමයි හැම ලී ජාවාරමක්ම සිද්ධ වෙන්නේ. කොණ්ඩරෙඩ්ඩිගේ බාලම මල්ලිගේ නම ජාලි රෙඩ්ඩි. ජාලි රෙඩ්ඩි කියන්නේ දැඩි ස්ත්‍රී ලෝලියෙක්. ගමේ ඉන්න කිසිම ලස්සන කෙල්ලෙක්ට ජාලි රෙඩ්ඩිගෙන් බේරිලා ඉන්න නම් බෑ. ගමේ ඉන්න හැම ලස්සන කෙල්ලෙක්ටම අකමැත්තෙන් වුණත් මංගල රාත්‍රිය ගත කරන්න සිද්ධ වෙන්නේ ජාලි රෙඩ්ඩි එක්ක. කොණ්ඩරෙඩ්ඩිගේ අනිත් මල්ලි චක්කරෙඩ්ඩි. මේ තුන් දෙනාගෙන් ටිකක් හරි මොලේ තියෙන කෙනා තමයි චක්කරෙඩ්ඩි කියන්නේ. ලී ජාවාරමට අදාළ සියලුම ගණන් හිලව් බලන්නේ මෙයා. කොණ්ඩරෙඩ්ඩි කියන්නේ ජාවාරම් කරුවෙක් විතරක් නෙමෙයි මිනිමරුවෙක්. මේ තුන් දෙනාගෙන දැනගෙන තමයි පුෂ්ප බලෙන්ම වගේ පොලිසියට අහුවෙන්නේ. පුෂ්ප දන්නවා හංගපු ලී ටික ගැන දැනගන්න ඕනි හින්දම මේ අය තමන්ව බේරගන්නවා කියලා. ඒ වගේම තමන්ට ලොකු ගාණක් හොයාගන්න පුළුවන් වෙයි කියලත් පුෂ්ප දන්නවා. ඉතින් පුෂ්ප හඳුන් ලී ටික තියෙන තැන කියන්න මෙයාලගෙන් 105ක මුදලක් ඉල්ලනවා. ජාලි රෙඩ්ඩි නම් මේකට ගොඩක් විරුද්ධ වෙනවා. මූ කුලියට වැඩ කරන්න ආපු එකෙක් මූට ගහලා අපි ලී තියෙන තැන දැනගමු කියලා ජාලි රෙඩ්ඩි කියනවා. ඒත් ජක්කරෙඩ්ඩි කියන්නේ මුලකාරයෙක්නේ. එයා කැමති වෙනවා පුෂ්පටේ ගාන දීලා ලී ටික තියෙන තැන දැනගන්න. මොකද එයාලා දන්නවා ඒ වගේ 3-4 ගුණයකටත් වැඩි මුදලක් එයාලට ලී ටික විකුණලා හොයාගන්න පුළුවන් කියලා. ඉතින් ජක්කරෙඩ්ඩි පුෂ්පව නිදහස් කරගෙන ලී ටික හංගපු තැනට යාව අරගෙන යනවා. පුෂ්ප ලී ටික හංගපු තැන ජක්කරෙඩ්ඩිට පෙන්වනවා. ඊට පස්සේ ජක්කරෙඩ්ඩි පුෂ්ප ඉල්ලපු 105 මුදල දෙනවා.
මේ දේවල් දිහා බලාගෙන හිටපු කේශවට හරිම සතුටුයි. ගනුදෙනුව ඉවරින්ද පුෂ්ප හදන්නේ ජාලි රෙඩ්ඩි ආපු වාහනේම නැගලා පිටත් වෙලා යන්න. ඒ ජාලි රෙඩ්ඩි පුෂ්ප එක්ක කතා කරන්නේ සමච්චලයට වගේ. වැඩකාරයන්ගෙන් වැඩ ගත්තට පස්සේ ඒ අයව ගෙදර එක්කගෙන යන පුරුද්දක් මගේ නෑ කියලා ත්‍රිවිල් එකක නැගලා එන්න කියලා ඒකට ඕනි සල්ලි බිමට වීසි කරලා ජාලි රෙඩ්ඩි එතනින් යනවා. ජාලි රෙඩ්ඩි සල්ලි තමන්ගේ අතට නොදී වීසි කරපු හින්දා පුෂ්පර ටිකක් අප්සෙට් යනවා. ඒ වගේ වාහනයක් කීයක් විතර වෙනවද කියලා පුෂ්ප කේශවගෙන් අහනවා. කේශව කියනවා ලක්ෂ 5ක් විතර වෙයි කියලා. ඊට පස්සේ පුෂ්ප කේශවට කියනවා අපි ගාව දැන් ලක්ෂ 5ක් තියෙන හින්දා ඔය සල්ලි දීලා ඒ જાතියෙම වාහනයක් අරගෙන ඉන්න. ඒ જાතිය වාහනයක් නැතුව මම මෙතනින් යන්නේ නැහැ කියලා. ඉතින් කේශව ගිහින් ඒ වගේම රතුපාට වාහනයක් අරගෙන එනවා. ඊට පස්සේ පුෂ්ප කේශව එක්ක ඒ වාහනේට නැගලා ඒ වාහනෙන්ම ගමට යනවා. ගමට ගිහින් පුෂ්පගේ අම්මවත් ඒ වාහනේට නැග ගන්නවා. ඊට පස්සේ කට්ටිය මේ වාහනෙන් පුෂ්පගේ අයියලගේ ගේ ඉස්සරහට යනවා. පුෂ්ප තමන්ගේ ගේ ඉස්සරහා වාහනෙන් එහෙට මෙහෙට යනව දැකපු පුෂ්පගේ අයියලා දෙන්නටම හොඳටම තරහ යනවා. ඊට පස්සේ පුෂ්ප කේශව එක්ක කොණ්ඩ රෙඩ්ඩිගේ ගෙදරට යනවා. එහෙම යන්නේ රැස්වීමකට සහභාගි වෙන්න. ජක්ක රෙඩ්ඩි තමයි පුෂ්පට එන්න කියලා තියෙන්නේ. කොණ්ඩ රෙඩ්ඩි මේ රැස්වීමට ආපු ගමන්ම DSP ට අහුවෙන්නේ නැතුව හඳුන් ලී ටික අරගෙන ඉන්න බැරි වෙච්ච අයට හොඳටම පහර දෙනවා. කෝටි 3ක ලී පොලිසියට අහුවෙච්ච හින්දා කොණ්ඩ රෙඩ්ඩි ඉන්නේ හොඳටම තරහ ගිහින්. DSP ගෙන් බේරිලා ඒ ලී ටික අරගෙන යන එක ගොඩක් අමාරු වැඩක් කියලා තමයි එතන හිටපු හැමෝම කියන්නේ. මේ හැමදේම අහගෙන හිටපු පුෂ්ප කියනවා පොලිසියට අහුවෙන්නේ නැතුව ලී ටික අරගෙන යන්න හොඳ සැලැස්මක් මගේ ළඟ තියෙනවා කියලා. අද ඊයාපු කුලීකාරෙක් මේ ගැන කතා කරන එකට ජාලි රෙඩ්ඩි නම් විරුද්ධ වෙනවා. ඒත් හැමෝටම පුෂ්පගේ අදහස දැනගන්න ඕනි. ඒත් පුෂ්ප කියනවා මේ වගේ රහස් අදහසක් මට හැමෝම ඉස්සරහා කියන්න බෑ, මං ඒක කොණ්ඩ රෙඩ්ඩිට විතරක් කියන්නම් කියලා. ඉතින් කොණ්ඩ රෙඩ්ඩි එතන ඉන්න හැමෝටම යන්න කියලා කියනවා. ඒ හින්දා ජාලි රෙඩ්ඩිටත් එතනින් පිටත් වෙලා යන්න සිද්ධ වෙනවා. හැමෝම එතනින් ගියාට පස්සේ පුෂ්ප එයාගේ රහස් අදහස ගැන කොණ්ඩ රෙඩ්ඩිට කියනවා. පුෂ්පගේ අදහස තමයි ගමේ ඉඳලා නගරයට කිරිගිනියන කිරි බවුසර් වල යට කොටසේ සම්පූර්ණයෙන්ම හඳුන්ලි අහුරලා ඊළඟ කොටසේ කිරි විතරක් පේන විදිහට තියලා පොලිසිය රවට්ටලා අපිට ලී අරගෙන යන්න පුළුවන් කියලා. කොණ්ඩ රෙඩ්ඩිගේ අදහසට කැමති වෙනවා. දැන් පුෂ්පගේ අදහසට අනුව තමයි හඳුන්ලි ප්‍රවාහනය සිද්ධ වෙන්නේ. මේ වෙනුවෙන් ටොන් එකකට කීයක් ගෙවන්න පුළුවන්ද කියලා පුෂ්ප අහනවා. එදා දුන්න ගානම ඒ කියන්නේ එක ලෝඩ් එකකට ලක්ෂ 5ක් දෙන්නම් කියලා යාලා කියනවා. ඒත් පුෂ්ප 104ක් තමයි ඉල්ලන්නේ. ඒ කියන්නේ එක ලෝඩ් එකකින් පුෂ්පට ලක්ෂයක් පාඩු වෙනවා. කේශව පුෂ්පගෙන් අහනවා ඇයි එහෙම දෙයක් කරේ කියලා. මොකද ලක්ෂ 5ක මුදලක් දෙන්න යාලා පොරොන්දු වුණත් පුෂ්ප 104ක්, ඒ කියන්නේ ලක්ෂ 4යි ඉල්ලන්නේ. ඒකට හේතුව විදිහට පුෂ්ප කියන්නේ එයාලා දීපු ගානට අපි එකඟ වුණා නම් අපි කුලීකාරයෝ වෙනවා. දැන් 104ක් ගන්න එකේ අපි බිස්නස් පාර්ට්නර්ස්ලා වෙනවා කියලා. පුෂ්පට මේක ලොකු ආඩම්බරයක්. මොකද දැන් පුෂ්ප කියන්නේ කොණ්ඩ රෙඩ්ඩිගේ බිස්නස් පාර්ට්නර් කෙනෙක්. දැන් පුෂ්පගේ උපායට අනුව හඳුන්ලි ජාවාරම හොඳින් කෙරීගෙන යනවා. හඳුන්ලිත් එක්කම කිරිත් අරගෙන යනවා. මේ කිරි ටික බාන තැන ඉන්න එක කෙල්ලෙක් ගේ කුරුල්ලෙක් කෑ ගහනකන් බලාගෙන ඉන්නවා කිරි ටික බාගන්නේ නැතුව. ඕන්නේ කරන්නේ උපවාසයක්. ඒ වෙලාවේ තමයි පුෂ්ප ඒ ලස්සන කෙල්ලව දකින්නේ. එයාගේ නම ශ්‍රීවල්ලි. ශ්‍රීවල්ලිව දැකපු පළවෙනි මොහොතේම පුෂ්පගේ හිතේ ශ්‍රීවල්ලි ගැන කැමැත්තක් ඇති වෙනවා. ශ්‍රීවල්ලි කියන්නේ කොණ්ඩ රෙඩ්ඩි ළඟ වැඩ කරන මුනිරත්නම්ගේ දුව. ශ්‍රීවල්ලිගේ ලස්සනට පුෂ්ප දැන් වශී වෙලා ඉන්නේ. පුෂ්ප කොච්චර ශ්‍රීවල්ලිගේ පස්සෙන් ගියත් ශ්‍රීවල්ලි නම් පුෂ්පව පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ. අඩුතරමේ පුෂ්ප දිහා හැරිලවත් බලන්නේ නැහැ. මේ අතරේ මෙයාලා රත් හඳුන් තවත් ක්‍රමමගින් අරගෙන යනවා. ලෙඩ්ඩු අරගෙන යන ඇම්බියුලන්ස් එකේ, මිනිස්සු වන්දනා ගමන් යන වාහනවල, මේ විදිහට සූක්ෂම විදිහට මෙයාලා රත් හඳුන් ගමේ ඉඳන් නගරයට ගේනවා. හැබැයි දවසක් පොලිසියට මේ ගැන සැක හිතෙනවා. ඉතින් පොලිස් නිලධාරීන් එක කිරි බවුසර් එකක් චෙක් කරනවා. ඒක අරගෙන යන්නේ ශ්‍රීවල්ලිගේ තාත්තයි තවත් කෙනෙකුයි. ඉතින් පොලිස් නිලධාරීන් ශ්‍රීවල්ලිගේ තාත්තවයි අනිත් පුද්ගලයවයි අත්අඩංගුවට ගන්නවා. ඔන්න පොලිසියට අරන් ගියාට පස්සේ ඔවුන් කියනවා මේ දේවල් කරන්නේ අපි නෙමෙයි පුෂ්ප, ඒ නිසා අපි වත හැරලා පුෂ්පව අත්අඩංගුවට ගන්න කියලා. මෙච්චර කල් ඔයාලා පුෂ්ප කියන විදිහටනේ වැඩ කරේ, හැබැයි අද ඉඳන් මං කියන විදිහට වැඩ කරන්න කියලා DSP එයාගේ ප්ලෑන් එකට වැඩ කරන්න ඒ දෙන්නව කැමති කරවගෙන ඒ දෙන්නව නිදහස් කරනවා. ඔයා අතර දවසක් ශ්‍රීවල්ලියාගේ යාළුවොත් එක්ක චිත්‍රපටයක් බලන්න යනවා.
ඒ අද්දි ටිකට් ඔක්කොම විකිනලා ඉවරයි. ඒ නිසා යාලට වැඩි මුදලට ටිකට් ගන්න සිද්ධ වෙනවා. ඒත් එහෙම සල්ලි දීලා ටිකට් ගන්න ශ්‍රීවල්ලිගේ එයාගේ යාළුවන්ගේ යතේ සල්ලි නෑ. මේ වෙලාවේ මෙතනට එනවා කේශව. කේශව ශ්‍රීවල්ලිගේ යාළුවන්ට කියනවා එක පාරක් හරි ශ්‍රීවල්ලි පුෂ්පදිහා බලන්න කැමති වෙනවනම් ඔයාලට මදි වෙන ගාන මට දෙන්න පුළුවන් කියලා. දැන් ශ්‍රීවල්ලිගේ යාළුවන්ට ඕනි කොහොම හරි ෆිල්ම් එක බලන්නනේ. ඉතින් එයාලා බලෙන්ම ශ්‍රීවල්ලිව කැමති කරගන්නවා පුෂ්පදිහා බලන්න. ඔයාලට මුලින්ම කිව්වනේ ජාලි රෙඩ්ඩි කියන්නේ ස්ත්‍රී ලෝලියෙක් කියලා. ෆිල්ම් එක බලන්න ආපු ශ්‍රීවල්ලිව ජාලි රෙඩ්ඩි දකිනවා. ශ්‍රීවල්ලි කියන්නේ කවුද කියලා හොයලා බලන්න කියලා ජාලි රෙඩ්ඩි එයාගේ ගෝලයින්ට කියනවා. ශ්‍රීවල්ලිගේ යාළුවෝ කේශවට පොරොන්දු වෙච්ච විදිහටම ඊළඟ දවසේ කෝවිලට ආපු වෙලාවේ වල්ලිට පුෂ්පදිහා බලලා හිනා වෙන්න සිද්ධ වෙනවා. ශ්‍රීවල්ලි යාළුවෝ කියන හින්දම පුෂ්පදිහා බලලා හිනා වෙනවා. මේ කිසිම දෙයක් නොදන්න පුෂ්ප හිතාගෙන ඉන්නේ ශ්‍රීවල්ලි හිනා වුණේ යාට කැමති හින්ද කියලා. ඉතින් පුෂ්ප කෙලින්ම ශ්‍රීවල්ලි ළඟට ගිහින් කතා කරනවා. ඒ වෙලාවේ තමයි පුෂ්ප දැනගන්නේ මේක කේශවගේ වැඩක් කියලා. ඉතින් පුෂ්පට ඕනි වෙනවා මේ කරපු වැඩේට කේශවට දඬුවමක් දෙන්න. පුෂ්ප කේශවට කියනවා රුපියල් 5000ක් දෙන්න මට කිස් එකක් දෙන්න ශ්‍රීවල්ලිව කැමති කරවලා දෙන්න කියලා. ඒක තමයි දඬුවම. කේශව දන්නවා Taman මේ දේ නොකළොත් පුෂ්පගෙන් Tamanට අනිවාර්යෙන්ම ගුටි කන්න වෙනවා කියලා. කේශවට හිතාගන්න බෑ පුෂ්පට කිස් එකක් දෙන්න කොහොමද ශ්‍රීවල්ලිව කැමති කරවගන්නේ කියලා. මේ අතරේ DSP ශ්‍රීවල්ලිගේ තාත්තටයි එදා අත්තඩංගුවට ගත්ත අනිත් පුද්ගලයටයි පැහැදිලි කරනවා යා වෙනුවෙන් කරන්න ඕනි දේ. මංගල සීනුවට චෙන්නයි වලට යවා ගන්න විදියක් නැතුව හිර වෙලා තියෙන කෝටි 2000ක් වටින ටොන් 100ක රත් හඳුන් තොගයක් තියෙනවා. මේ රත් හඳුන් තොගේ බොහෝ විට හංගලා තියෙන්නේ කොණ්ඩරෙඩ්ඩිගේ ප්ලේස් එකේ කියලා යාළ දන්නවා. බැරි වෙලා හරි ඒ තොගය කොණ්ඩරෙඩ්ඩිගේ තැනට ආවොත් ඒ ගැන DSPට දැනුම් දෙන්න කියලා තමයි යා අත්තඩංගුවට ගත්ත දෙන්නට කියන්නේ. ඒ වෙනුවෙන් ලක්ෂ 50ක් දෙන්නම් කියලා DSP කියනවා. මංගලම් සීනු කියන්නේ මේ රත් හඳුන් ජාවාරමේ දෙවැනි පුරුක. මෙයා තමයි කොණ්ඩරෙඩ්ඩි වගේ අයගෙන් මිලදී ගන්න රත් හඳුන් ගැනුම් කරුවන්ට නගරේදී විකුණන අවසන් වෙලෙන්දා. නායිවලට බඩු අරගෙන යනකොට මෙයාට චෙක් පොයින්ට් 17ක් පහු කරන්න සිද්ධ වෙනවා. ඉතින් මංගලම් සීනුට ලොකු මුදලක් හම්බ වෙනවා. මේ ව්‍යාපාරයේ එයාට ලැබෙන මිල තීරණය කරන්නේ ඔහු විසින්මයි. බැරි වෙලා හරි කවුරුම හරි ඔහු කියන මිල ගණන් වලට අකමැති වුණොත් ඒ කෙනාව මරලා දාන්න මංගලම් සීනු දෙපාරක් හිතන්නේ නැහැ. දවසක් ඒ විදිහට මංගලම් සීනු විසින් මරලා දාපු කෙනෙක්ගේ පවුලේ අය මේ ලීතෝගිය ගැන පොලිසියට ඔත්තුවක් දෙයි කියලා තියෙන බයට තමයි මංගලම් සීනු එයාගේ ලීතෝගිය කොණ්ඩරෙඩ්ඩිගේ ස්ථානයට අරගෙන ඉන්නේ. හැබැයි කොණ්ඩරෙඩ්ඩිගේ මේ ලීබාන තැන බලාගන්නේ ජාලි රෙඩ්ඩි. ජාලි රෙඩ්ඩි කියන්නේ ගෑනු පෙරේතෙක්නේ. ජාලි රෙඩ්ඩු ගෑනුත් එක්ක ඉන්න වෙලාවේ පොලිසියෙන් මේ තැන අල්ලගනී කියලා තමයි මංගලම් සීනුගේ මස්සිනා කියන්නේ. එතකොට කොණ්ඩරෙඩ්ඩි කියනවා ඒ ගැන පොඩ්ඩක්වත් බය වෙන්න එපා. මෙතන ආරක්ෂාව මං පුෂ්පට බාර දෙන්නම්. පුෂ්ප කියන්නේ අපි ගාව වැඩ කරන අලුත් කොල්ලෙක්. එයා යකාටවත් බය නැති කෙනෙක් කියලා. මේ වෙලාවේ පුෂ්ප එතනට එනවා. පුෂ්ප ඇවිල්ලා මංගල සීනු එක්ක කතා කරපු වෙලාවේ මෙයාට තේරෙනවා පුෂ්ප කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් මංගල සීනු හිතේ සැකයක් නැතුව ලී ටික පුෂ්පට බාර දීලා එතනින් යනවා. ලී ටික ඉක්මනින්ම මෙතනින් පටවලා යවන්නත් ඕනි හින්දා පුෂ්ප එතනින් ඇයට බාර දෙනවා මේ ලී ටික ලොරි වලට පටවන වැඩේ. එහෙම බාර දීලා පුෂ්ප යනවා ශ්‍රීවල්ලිව හම්බ වෙන්න. අද තමයි ශ්‍රීවල්ලි රුපියල් 5000කට පුෂ්පට කිස් එක දෙන දවස. කිසිම හැඟීමක් නැති පුෂ්පට කිස් එකක් දෙන්න තියෙන අකමැතිකම හින්දම ශ්‍රීවල්ලි පුෂ්ප ළඟට ගිහිල්ලා බොරුවට අනන්න පටන් ගන්නවා. පළවෙනි කිස් එක දෙනවා නම් දෙන්නේ කවදාහරි කසාද බඳින කෙනාට විතරයි කියලා තමයි ශ්‍රීවල්ලි අඬන්නේ. ශ්‍රීවල්ලි අඬන හඬ ඇහිලා එයාගේ යාළුවෝ ඇවිල්ලා ශ්‍රීවල්ලි වෙතින් එක්කගෙන යනවා. කවදාහරි එකෙල්ලව කසාද බඳලා ඒ කිස් එක මම ගන්නවා කියලා පුෂ්ප එතනින් යනවා. ඊට පස්සේ පුෂ්ප කෙලින්ම එන්නේ ලීතෝගේ හංගලා තියෙන කොණ්ඩරෙඩ්ඩිගේ ප්ලේස් එකට. ඒ වෙනකොට ලී ටික තිබුණ විදිහටම තියෙනවා දැකලා පුෂ්පට තරහ යනවා. ලී ටික පැටවුවේ නැත්තේ ඇයි කියලා ඇහුවාම එතන ඉන්න අය කියනවා ජාලි රෙඩ්ඩි කෙල්ලෙක් එක්ක ඇතුළේ ඉන්න හින්දා එයාලට බාධා වෙන හින්දා ලී පටවන්න එපා කියලා ජාලි රෙඩ්ඩි ඔවුන්ට කිව්ව නිසා ලී පැටවුවේ නැත්තේ කියලා එයා කියනවා. ඒක ඇහුවට පස්සේ පුෂ්පට තවත් තරහ යනවා. ඉන්නයා ඉබි අතුරු දාලා තිබිච්ච ගබඩාවේ දොරවල් කඩාගෙන ඇතුළට යනවා. ඒ යනකොට ජාලි රෙඩ්ඩි කරදර කරපු අහිංසක ගෑනු ළමයා ඒ ගබඩාව ඇතුළේ ඉන්නවා පුෂ්ප දකිනවා. පුෂ්ප ඒ අහිංසක ගෑනු ළමයාව ගමට යවනවා. මේ වෙලාවේ ජාලි රෙඩ්ඩි එතනට එනවා. පුෂ්ප කරපු දෙහිඳ ජාලි රෙඩ්ඩි ගොඩක් තරහින් ඉන්නේ. ඉතින් ජාලි රෙඩ්ඩි පුෂ්පට හොඳටම බනිනවා.
ඒත් එක්කම ජාලි රෙඩ්ඩි පුෂ්පට පහර දෙනවා. මේ වෙලාවේ කොණ්ඩ රෙඩ්ඩිගෙන් පුෂ්පට කෝල් එකක් එනවා. කවුරු හරි කෙනෙක් ඔත්තුවක් දීපු හින්දා පොලිසියෙන් ඔතනට දැන් එයි කියලා කොණ්ඩ රෙඩ්ඩි කියනවා. මනින්ම ලීටික කොහේ හරි හංගන්න මංගලසීනු මේ ගැන දැනගත්තොත් ලොකු විනාශයක් වෙයි කියලා කොණ්ඩ රෙඩ්ඩි පුෂ්පට කියනවා. මංගලසීනු තමන්ව විශ්වාස කරලා තමන්ට බාර දීපු වැඩේ කොහොම හරි ඉෂ්ට කරන්න ඕනි හින්දා පුෂ්ප සල්ලි වගේක් බෑග් එකකට දාලා ඒ ටික කේශවාට දීලා කේශවා වෙතනින් යවනවා. ඊට පස්සේ එතන තිබිච්ච ලී තොගය පහලින් ගලාගෙන යන ගඟට තල්ලු කරනවා. ගබඩාවේ ඇතුලේ තිබුණලි, එළියේ තිබුණලි, ලොරි වලට පටවලා තිබුණලි මේ හැම දෙයක්ම පුෂ්ප ගඟට දානවා. ගඟට වැටුණු ලී ඔක්කොම ගඟ දිගේ පහලට ගලාගෙන යනවා. මේ අතර විශාල පොලිස් කණ්ඩායමක් එක්ක DSP මේ පැත්තට එමින් ඉන්නේ. මංගලම් සීනු පුෂ්පට බාර දීපු වැඩේ අවුල් කරේ ජාලි රෙඩ්ඩි කියලා දැනගත්තොත් තමන්ගේ මල්ලිට ලොකු ප්‍රශ්නයක් වෙන බව කොණ්ඩ රෙඩ්ඩිට තේරෙනවා. ඉතින් කොණ්ඩ රෙඩ්ඩි ජාලි රෙඩ්ඩිට කෝල් කරලා එවල මෙතනින් එන්න කියලා කියනවා. මේ අතරේ කේශවා සල්ලිත් අරගෙන බයික් එකෙන් නැගලා වේගයෙන් යනවා. කොහොම හරි පොලිසියෙන් එතනට එන්න කලින් අවසන් ලී කොටයත් වතුරට දාගන්න පුෂ්පට පුළුවන් වෙනවා. පොලිසියෙන් එතනට එනකොට කට්ටියම කිසිම දෙයක් සිද්ධ නොවුන ගානට තේබමින් ඉන්නවා. සල්ලිත් අරගෙන ගිය කේශවා කෙලින්ම ගිහින් තියෙන්නේ වැවේ වාන් දොරටු ඔපරේටව හම්බ වෙන්න. කේශවා ඒ පුද්ගලයාට සල්ලි දීලා වාන් දොරටු වහන්න ඒ පුද්ගලයාව කැමති කරව ගන්නවා. ඉතින් කොහොම හරි ලී ටික ගහගෙන යන්න කලින් වාන් දොරටු වහගන්න කේශවාට පුළුවන් වෙනවා. මේ අතරේ පොලිසියෙන් ඇවිල්ලා හංගපු ලී තොගේ හොයනවා. හැබැයි එකම එක කෑල්ලක්වත් හොයාගන්න පොලිසියට බැරි වෙනවා. මේ කරන අපරාධයේ බරපතලකම මේ අයට කොච්චර පැහැදිලි කරලා දෙන්න උත්සාහ කරත් වැඩක් වෙන්නේ නැහැ කියලා දැනගත්ත DSP එතනින් යනවා. මේ අතරේ වාන්දරට ඔක්කොම වහගන්න පුළුවන් වෙච්ච හින්දා එකම එක රත්නඳුන් කොටයක්වත් අහකට යවන්න නැතුව ඒ ඔක්කොම ටික බේරගන්න පුෂ්පට පුළුවන් වෙනවා. ඒ හින්දම මංගලම් සීනු සංවිධානය කරපු පාටිකකට යන්න පුෂ්පට වගේම කේශවාටත් පුළුවන් වෙනවා. ලී ටික ආරක්ෂා කරලා දීපු හින්දා දැන් මංගලම් සීනු පුෂ්පට ගොඩක් ආදරෙයි. එයා පුෂ්පට සලකන්නේ වීරයෙක්ට වගේ. ඒ හින්දම රත්හඳුන් ජාවාරමේ මහමොලකරුව ඔක්කොම අඳුරගන්න පුෂ්පට පුළුවන් වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශයේ ඉන්න ඇමතිවත් අඳුරගන්න පුෂ්පට පුළුවන් වෙනවා. ඒ වගේම මේ පාටියකේදී පුෂ්පට තවත් විශේෂ අවස්ථාවක් ලැබෙනවා. ඒ තමයි සමන්තා රූත් එක්ක නර්තනයේ යෙදීමේ අවස්ථාව. මේ පාටියක අතරතුරේදී පුෂ්පට තවත් දෙයක් දැනගන්න ලැබෙනවා. ඒ තමයි චෙන්නායි මුරුගන් රත්හඳුන් ටොන් එකකට කෝටි 2ක මුදලක් මංගලම් සීනුට ගෙවන බව. චෙන්නායි වල මුරුගන් කියන්නේ මේ රත්හඳුන් වල අවසාන හිමිකරුවා. එයා තමයි අවසන් වශයෙන් මේ රත්හඳුන් පිටරටට විකුණන කෙනා. ටොන් එකකට මංගලම් සීනු කොණ්ඩ රෙඩ්ඩිට ගෙවන්නේ ලක්ෂ 25යි. ඒත් මංගලම් සීනු ටොන් එකක් මුරුගන්ට විකුණන්නේ කෝටි 2කට. මේක ගොඩක් ලොකු අසාධාරණයක් හින්දා මේ ගැන මංගලම් සීනුගෙන් අහන්න කියලා පුෂ්ප කොණ්ඩ රෙඩ්ඩිට කියනවා. තමන් මේ ගැන ඇහුවොත් තමන්ට මැරුම් කන්න වෙන බව දන්න කොණ්ඩ රෙඩ්ඩි පුෂ්පට කියනවා ඔයා මේ ගැන මංගලම් සීනුගෙන් අහන්න කියලා. පුෂ්ප මේ ගැන අහලා මංගලම් සීනු වැඩි ගාණක් ගෙවන්න පොරොන්දු වුණොත් ඒකෙන් ලැබෙන වාසිය තමන්ටත් අත් වෙනවා කියලා කොණ්ඩ රෙඩ්ඩි දන්නවා. ඒ වගේම බැරි වෙලා හරි වැඩේට මංගලම් සීනු අකමැති වුණොත් මැරුම් කන්න සිද්ධ වෙන්නේත් පුෂ්පටම කියලා කොණ්ඩ රෙඩ්ඩි දන්නවා. ඉතින් කොණ්ඩ රෙඩ්ඩි හදන්නේ කපටි කමෙන් පුෂ්ප ලැව්වම වැඩේ කරවන්න. හැබැයි පුෂ්ප ඊට වඩා කපටි. ඉතින් එයා කොණ්ඩ රෙඩ්ඩිගේ කපටිකමට අහු වෙන්නේ නැහැ. කේශවා දන්නවනේ පුෂ්ප ශ්‍රීවල්ලිට කොච්චරනම් කැමතිද කියලා. ඉතින් කේශවා ඒ ගැන ශ්‍රීවල්ලිගේ තාත්තට, ඒ කියන්නේ මුනිරත්නම්ට කියනවා. කේශවා යාට කියන්නේ පුෂ්ප ගැන විවාහ යෝජනාවක් අරගෙන එන්න කියලා. එතකොට මුනිරත්නම් කියනවා පුෂ්ප ගැන කිසිම විස්තරයක් අඩුමතරම යාගේ ජාතිය, ආගම, කුලයවත් නොදැන මං කොහොමද යාට කැමති වෙන්නේ කියලා. එතකොට කේශවා කියනවා පුෂ්ප කියලා කියන්නේ මුල්වෙටි වෙන්කට් රාමනාරා මහත්තයාගේ බාලපුතා කියලා. එහෙම කිව්ව හින්දා මුනිරත්නම් පුෂ්පට කැමති වෙනවා. පහුවෙනිදම මනමාලයාගේ පැත්තේ අයට තමන්ගේ ගෙදරට එන්න කියලාත් එයා ආරාධනා කරනවා. ඉතින් පුෂ්පයාගේ අම්මත් එක්ක ශ්‍රීවල්ලිගේ ගෙදරට එනවා. පුෂ්ප කියන්නේ වෙන්කට් රාමනාරා මහත්තයාගේ පොඩි පුතා කියලා දැනගත්ත හින්දා මුනිරත්නම් මේ විවාහය කරන්න ගොඩක් කැමැත්තෙන් ඉන්නේ. එයා ඒ ගැන නිතරම කියවනවා පුෂ්පගේ අම්මට ඇහෙනවා. ඒක ඇහුනට පස්සේ පුෂ්පගේ අම්මා හොඳටම බය වෙනවා. මොකද මේ ගැන දැනගත්තොත් රාමනාර මහත්තයාගේ ලොකු පුතා ඇවිල්ලා පුෂ්පට ප්‍රශ්නයක් ඇති කරයි කියලා අම්මා බයෙන් ඉන්නේ. තමන්ගේ වැරදි හින්දා තමන්ගේ පුතා දුක් විඳින එක ගැන පුෂ්පගේ අම්මා ගොඩක් දුකින් ඉන්නේ. අම්මා හිතුවා වගේම ටික වෙලාවකට පස්සේ රාමනාර මහත්තයාගේ ලොකු පුතා එතනට එනවා. එයා එන්නේ පුෂ්පට අවමන් කරන්න හිතාගෙන.
ඇවිත් සුපුරුදු විදිහටම හැමෝම ඉස්සරහා පුෂ්පව ලැජ්ජාවට පත් කරනවා. පුෂ්පට කොච්චර අපහාස කරත් එයා ඒ හැම දෙයක්ම අහගෙන ඉන්නවා. හැබැයි යාගේ අම්මට විරුද්ධව අම්මට අපහාස කරන්න පටන් ගත්ත ගමන්ම පුෂ්පට ගොඩක් තරහ යනවා. ඉතින් පුෂ්ප එයාගේ අයියට පහර දෙන්න පටන් ගන්නවා. ඒ රණ්ඩුව වෙලාවෙදි පුෂ්පගේ අම්මා බිම ඇදගෙන වැටෙනවා. ඒ නිසා අම්මගේ ඔළුව තුවාල වෙනවා. ඉතින් පුෂ්ප අඬා අම්මව රෝහලට ගෙනියන්න තමයි හදන්නේ. මේ වෙලාවේදී මතක් වෙනවා තාත්තා මැරුණ වෙලාවේදී පුෂ්පගේ අම්මටයි පුෂ්පටයි එයාගේ පවුලේ සැලකපු හැටි. මේ හැම දෙයක් දිහාම ශ්‍රීවල්ලි බලාගෙන ඉන්නේ ගොඩක් දුකින්. අම්මව රෝහලට ඇතුළත් කරනවා. තමන් හින්දා තමන්ගේ පුතා අවමන් විඳින එක ගැන අම්මා ඉන්නේ ගොඩක් දුකින්. ඉතින් අම්මා අඬමින් පුෂ්පගෙන් සමාව ඉල්ලනවා. ඒත් පුෂ්ප නම් මේ කිසිම දෙයක් ගණන් ගන්නේ නැහැ. මොකද එයා අම්මට ගොඩක් ආදරෙයි. ඉතින් අනිත් අය කියන දේවල් පුෂ්පට අදාළම නැහැ. අම්මා තමන් වෙනුවෙන් කොච්චර දුක් විඳද කියලා පුෂ්ප දන්නවා. ඒ වගේම පුෂ්ප එයාගේ අතීත සිද්ධීන් කේශවා එක්ක කියනවා. තාත්තා මැරුණට පස්සේ පුෂ්පයි අම්මයි ජීවත් වෙච්ච ගෙදරින් එයාගේ අයියලා දෙන්න අම්මවයි පුෂ්පවයි එළියට ඇදලා දාපු හැටිත් පුෂ්ප කේශවා එක්ක කියනවා. ඒ වගේම තාත්තා තමන්ට දීපු මාලයත් අයියලාවිත් අරන් ගියා කියලාත් පුෂ්ප කියනවා. මේ දේවල් මතක් වෙනකොටත් පුෂ්පට ඇති වෙන්නේ ලොකු තරහක්. කවුරු මොනවා කරත් මම මගේ ගමන තනියම යනවා කියලා පුෂ්ප කේශවාට කියනවා. මංගල සීනුවට වැඩ කරන නාගේශ්වර කියලා පුද්ගලයෙක් ඉන්නවා. එයා මංගල සීනුගෙන් ඉල්ලනවා රත්හඳුන් ටොන් එකකට ගෙවන ගාණ 150,000ක් දක්වා වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මංගල සීනු ඔහුට හොඳටම වද දීලා පහර දෙනවා. මේ අතරේ පුෂ්පත් ඒ කාරණාව ගැන කතා කරගන්න මංගල සීනු හමුවෙන්න එනවා. මංගල සීනු එයාගේ මස්සිනාලව්ව තමයි නාගේශ්වරට හොඳටම වද දෙන්නේ. මේ වෙලාවේ ඇමතිගෙන් කෝල් එකක් එනවා නාගේශ්වරව අතාරින්න කියලා. මේ වෙද්දිත් නාගේශ්වර ජීවතුන් අතර ඉන්නේ. ඒත් මංගලම් සීනු බොරුවට ඇමතිට කියනවා මීට කලින් කිව්වනම් අපිට යාගේ ජීවිතේ බේරගන්න තිබ්බා, හැබැයි මේ දැන් අපි යව මරලා දැම්ම කියලා. ඇමතිට එහෙම බොරුවක් කියපු මංගලම් සීනු ඊට පස්සේ තමයි යාගේ මස්සිනාලව නාගේශ්වරව මරලා දාන්නේ. පුෂ්ප මේ හැම දෙයක් දිහාම බලාගෙන ඉන්නේ. ඒ වැඩ ටික ඔක්කොම ඉවර කරපු මංගලම් සීනු පුෂ්පගෙන් අහනවා ඇයි අද මේ පැත්තේ ආවේ කියලා. මගෙන් වැඩිපුර සල්ලි ඉල්ලගෙන ආපු කෙනාට වෙච්ච දේ දැක්ක නේද කියලාත් මංගලම් සීනු පුෂ්පගෙන් අහනවා. මම චෙක් පොයින්ට් 15ක් පහු කරගෙන ගිහින් තමයි මේවා විකුණන්නේ. ඒ වැඩේ කොච්චරනම් අමාරු දෙයක්ද කියලාත් මංගලම් සීනු පුෂ්ප එක්ක කියනවා. ඔව් අයියේ, මමත් චෙක් පොයින්ට් 15ක් පහු කරලා තමයි අයිය ළඟට බඩු ටික අරගෙන ඉන්නේ. ඒ නිසා ටොන් එකකට අපිටත් කෝටියක මුදලක් ඕනි. එහෙම නැති වුණොත් මං ඉතුරු චෙක් පොයින්ට් 15ක් පහු කරගෙන ගිහින් චෙන්නයි වලටම මේව විකුණන්නම් කියලා පුෂ්ප මංගලම් සීනුවට කියනවා. පුෂ්ප පොඩ්ඩක්වත් බය නැතුව තමන් ඉස්සරහා එහෙම කතා කරපු එක ගැන මංගලම් සීනුව පුදුමයෙන් ඉන්නේ. මේ දේවල් කිව්වට පස්සේ පුෂ්පහින් යනවා. පුෂ්ප එතනින් ගියාට පස්සේ හැමෝම මංගලම් සීනුවගෙන් අහන්නේ ඇයි අරුව මරන්නේ නැතුව යව්වේ කියලා. එහෙම අහනවත් එක්කම පුෂ්ප ආයෙමත් එනවා. ඇවිත් සීනුගේම ෆෝන් එකෙන් චෙන්නයි මුරුගන්ට කෝල් එකක් ගන්නවා. මේ සැරේ ලීතෝගේ මංගලම් සීනුවට නොදී කෙලින්ම ඔයාලඟට මං අරගෙන එනවා කියලා පුෂ්ප කියනවා. ඒත් එක්කම සීනුගේ මැරයෝ පුෂ්පට පහර දෙන්න දුවගෙන එනවා. ඉතින් පුෂ්පයේ හැමෝටම හොඳටම පහර දෙනවා. පුෂ්ප එතනින් යන්නේ ඒ හැමෝටම තර්ජනය කරලා. ඊට පස්සේ පුෂ්ප කෙලින්ම යන්නේ මුරුගන්ව හම්බ වෙන්න. මුරුගන් මේ වෙලාවේ හදිසි වැඩක ඉන්නේ. ඒ නිසා එයාව කාටවත් හම්බ වෙන්න බෑ කියලා මුරුගන්ගේ ගෝලයෙක් කියනවා. පුෂ්ප කියන්නේ ලේසියෙන් පරාජය බාරගන්න කෙනෙක් නෙවෙයිනි. පුෂ්ප මේ ගමන ඇවිත් තියෙන්නේ ගොඩක් වටින රත්හඳුන් අරටු කෑල්ලක් අරගෙන. පුෂ්පයේ අරටු කෑල්ල මුරුගන් ළඟට යවනවා. ඒ රත්හඳුන් කෑල්ල මුරුගන් ළඟට අරගෙන යනකොටත් මුරුගන් විදේශ ගැනුම්කරුවෙක් එක්ක කතා කරමින් ඉන්නේ. ඒක දැක්කට පස්සේ මුරුගන් වගේම විදේශ ගැනුම්කරුවත් ගොඩක් පුදුම වෙනවා. ඉතින් මුරුගන් එවලෙම පුෂ්පව හම්බ වෙන්න එනවා. ඔහු ඇස්සේ තෙමෙමින්ම තමයි එන්නේ. ඒ රත්හඳුන් කෑල්ලේ වටිනකම දන්න හින්දම මුරුගන් ඉන්නේ පුදුම වෙලා. ගොඩක් කාලෙකට පස්සේ තමයි මෙච්චර වටින රත්හඳුන් කෑල්ලක් දැක්කේ, මේවා කොහෙන්ද ගෙනාවේ කියලා මුරුගන් පුෂ්පගෙන් අහනවා. එතකොටම පුෂ්ප මුරුගන්ට විකුණන්න ගෙනාපු රත්හඳුන් තොගය පෙන්නනවා. පුෂ්ප ලොරි 5ක ටොන් 10ක් බර රත්හඳුන් අරගෙන ඇවිත්. ඒ රත්හඳුන් තොගය දැක්කම මුරුගන්ට හරිම සතුටුයි. මම මංගලම් සීනුට කතා කරලා ගණන් කියන්නම්, ඔයාලා දැන් යන්න කියලා මුරුගන් කියනවා. අපි සීනුට ලී විකුණන්නේ නැහැ, කෙලින්ම ඔයාට විකුණන්න ඕනේ හින්දා තමයි මේවා අරගෙන ආවේ කියලා පුෂ්ප කියනවා. ලී ටික ඕනිද එපාද කියලා විතරක් මට කියන්න කියලා පුෂ්ප මුරුගන්ට කියනවා.
පුෂ්පගේ මේ ලී ලෝඩ් එක ගන්න විදේශ ගැලුම්කරුව මග බලාගෙන ඉන්න හින්දා මුරුගන්ට මේ ලී ලෝඩ් එක නැති කරගන්නත් බෑ. ඒ වගේම මංගලම් සීනුව තරහ කරගන්නත් බෑ. ඒ හින්දා මංගලම් සීනු ගැන කියලා පුෂ්පව බය කරලා දෙගොල්ලොම හොඳින් තියාගන්න තමයි මුරුගන් හදන්නේ. ඔයා කියන අය මංගලම් සීනුට මම බයයි නම් එයාගේ ෆෝන් එකෙම මං ඔයාට කෝල් කරන්නේ නැහැනේ කියලා පුෂ්ප මුරුගන්ට කියනවා. පුෂ්පගේ ලොකුකමට මුරුගන්ට තරහ යනවා. ඒත් පුෂ්පවෙව්වේ කොණ්ඩ රෙඩ්ඩි කියලා දැනගත්ත මුරුගන්ගේ තරහ නිවෙනවා. ඉතින් මුරුගන් මේ ගනුදෙනුවට කැමති වෙනවා. ඒත් ගනුදෙනුව කතා කරගන්න කලින් කොණ්ඩ රෙඩ්ඩිට කෝල් එකක් ගන්න කියලා මුරුගන් පුෂ්පට කියනවා. ඒත් පුෂ්ප ටොන් එකකට මුරුගන් ගෙවන ගාන දැනගෙනම තමයි කොණ්ඩ රෙඩ්ඩිට කෝල් කරන්නේ. පුෂ්ප මුරුගන්ව හම්බ වෙන්න ගියා කියලා දැනගත්තට පස්සේ කොණ්ඩ රෙඩ්ඩිට හොඳටම තරහ යනවා. ඒත් ටොන් එකකට කෝටි එකහමාරක් ගෙවනවා කියලා දැනගත්තට පස්සේ කොණ්ඩ රෙඩ්ඩි ගනුදෙනුවට කැමති වෙනවා. ඒත් ඒ කෝටි එකහමාරෙන් තමන්ට හරියටම භාගයක් ඕනි කියලා පුෂ්ප කොණ්ඩ රෙඩ්ඩිට කියනවා. ඒත් මංගලම් සීනු එච්චර වටින ලීවලට ගෙවන්නේ ලක්ෂ 25ක් හින්දා කොණ්ඩ රෙඩ්ඩි වැඩේට කැමති වෙනවා. කොණ්ඩ රෙඩ්ඩිගේ ප්ලේස් එකේ ලී ගැන පොලිසියට ඔත්තුව දුන්නේ ශ්‍රීවල්ලිගේ තාත්තයි අනිත් කෙනයි කියලා ජාලි රෙඩ්ඩි දැනගන්නවා. ජාලි ශ්‍රීවල්ලිගේ තාත්තව ඉතුරු කරලා අනිත් කෙනාට වෙඩි තියලා ඒ කෙනාව මරලා දානවා. ඒත් මුනිරත්නම් ජාලිට කියනවා ඔත්තු දුන්නේ මම නෙවෙයි මේ මිනිස්සයා කියලා එයා මැරිච්ච කෙනාව පෙන්වනවා. ඒත් උඹ දැනගෙන හිටියනේ දැන දැනත් අපිටයි මේ ගැන කිව්වේ නැත්තේ කියලා ජාලි රෙඩ්ඩි මුනිරත්නම්ගෙන් අහනවා. දුවගේ මංගල්‍යය කරන්න සල්ලි නැති හින්දා මට සල්ලි හොයාගන්න ඕනි නිසායි මං එහෙම කරේ කියලා මුනිරත්නම් කියනවා. මේ වෙලාවේ තමයි ජාලි දැනගන්නේ මුනිරත්නම්ට ලස්සන දුවෙක් ඉන්නවා කියලා. මේ දේවල් ආරංචි වුණ ශ්‍රීවල්ලි තාත්තා හොයාගෙන එනවා. ශ්‍රීවල්ලි බයෙන් එන්නේ තාත්තට කරදරයක් සිද්ධ වෙලා ඇති කියලා. ශ්‍රීවල්ලි එනවත් එක්කම ජාලි අයව අල්ලගන්නවා. ජාලි ඉන්නේ දැන් ශ්‍රීවල්ලිට වශී වෙලා. තාත්තාව බේරගන්න ඕනි නම් මෙන්න මේ සබංගාල නාල රෑවෙලා මේ පැත්තට එන්න කියලා ජාලි ශ්‍රීවල්ලිට කියනවා. තාත්තාව බේරගන්න ඕනි හින්දම ශ්‍රීවල්ලි ජාලි කියපු විදිහට නාල පිරිසුදු වෙලා ලස්සනට ඇඳ පැළඳගෙන ජාලිව හම්බ වෙන්න යනවා. අම්මයි නංගිලයි එයා පිට වෙලා යන දිහා බලාගෙන ඉන්නේ ඇඬු කඳුලින්. ශ්‍රීවල්ලි ජාලිව හම්බ වෙන්න කලින් කෙලින්ම යන්නේ පුෂ්පගේ ගෙදරට. ගිහින් සිද්ධ වෙලා තියෙන හැමදේම පුෂ්ප එක්ක කියනවා. ඒත් පුෂ්පට නම් ඒ ගැන ගාණක්වත් නැහැ. මං අද ජාලි ළඟට ගියොත් මගේ තාත්තා ගෙදරයි, හැබැයි මං ආපහු ගෙදර එන්නේ නැහැ කියලා ශ්‍රීවල්ලි පුෂ්පට කියනවා. ඒක අහලවත් පුෂ්පයාව ගණන් ගන්නේ නැහැ. ශ්‍රීවල්ලි මේ උත්සාහ කරන්නේ ගහක් ගලක් වගේ ඉන්න මේ මනුස්සයාට එයාගේ හිතේ තියෙන ආදරය ගැන පැහැදිලි කරලා දෙන්න. ඒත් පුෂ්ප හිතාගෙන ඉන්නේ ශ්‍රීවල්ලිගේ හිතේ එයා ගැන කැමැත්තක් නැහැ කියලා. ඒත් පුෂ්ප දැකපු පළවෙනි දවසේ ඉඳන් ශ්‍රීවල්ලි හිතෙන් එයාට ආදරය කරන්න පටන් අරගෙන. ඒත් ශ්‍රීවල්ලි ඒ ගැන පුෂ්පට අඟවලවත් නැහැ. මගේ හිතේ තියෙන ආදරය ගැන තේරුම් ගන්නවට පුළුවන් කමක් නැහැ. ඔයාගේ හිතේ තියෙන්නේ බිස්නස් ගැන විතරයි කියලා ශ්‍රීවල්ලි පුෂ්පට බනිනවා. ශ්‍රීවල්ලි අවංකවම තමන්ගේ හිතේ තියෙන ආදරය ගැන පුෂ්පට කිව්වත් පුෂ්ප හිතන්නේ ශ්‍රීවල්ලිට එයාගේ තාත්තාව බේරගන්න ඕනි හින්දා බොරුවට තමයි මේ රඟපෑම කරන්න කියලා. ඒත් ශ්‍රීවල්ලි මේ ඇත්තටම ඇවිත් තියෙන්නේ තමන් කවදාහරි කසාද බඳිනවා කියලා හිතපු කෙනාට එයාගේ පළවෙනි හාදුව දීලා යන්න. ඒ වගේ මේත් එක්ක මංගල රැය ගත කරලා යන්න. මොකද ශ්‍රීවල්ලි දන්නවා ජාලි ළඟට ගියොත් තමන්ව විනාශ වෙනවා කියලා. ඊට කලින් ඒ දේවල් පුෂ්පට දීලා යන්න තමයි ශ්‍රීවල්ලි මේ ඇවිත් ඉන්නේ. ඉතින් ශ්‍රීවල්ලි පුෂ්පගෙන් ඉල්ලනවා මං ජාලි ළඟට යන්න කලින් මාත් එක්ක එක සැරයක් නිදාගන්න කියලා. ආයෙමත් මං ඔයාගේ ඇස් දෙකටවත් පේන්නේ නැහැ කියලා ශ්‍රීවල්ලි පුෂ්පව වැළඳගෙන අඬමින් කියනවා. ඒ දේවල් ඇහුවට පස්සේ නම් පුෂ්පගේ හිත උණු වෙනවා. ඉතින් පුෂ්ප ශ්‍රීවල්ලිවත් අරගෙන කෙලින්ම යන්නේ ජාලිගේ බොට්ටෙකට. ගිහින් ජාලිට හොඳටම පහර දෙනවා. ඒ වගේම ජාලිගේ අතකුයි කකුලකුයිත් කඩනවා. ආයෙමත් කිසිම කෙල්ලෙකුට කරදරයක් කරන්න බැරි වෙන්නම පුෂ්ප ජාලිට ගහනවා. පුෂ්පට ජාලිව මරන්නත් පුළුවන්කම තිබුණා. ඒත් එයා ජාලිව මරන්නේ නැතුව මුනිරත්නම්වත් බේරගෙන එතනින් යනවා. ඊට පස්සේ හැමෝම ගෙදරෙනවා. ශ්‍රීවල්ලිගේ අම්මා පුෂ්පට කතා කරනවා කෑම කාලා යන්න එන්න කියලා. ඒත් පුෂ්ප කියන්නේ මගේ අම්මා මග බලාගෙන ඉන්න හින්දා මට ගෙදර යන්න ඕනි කියලා. පුෂ්ප කෑම කන්න ඉන්න බෑ කිව්ව හින්දා ශ්‍රීවල්ලිගේ අම්මා ශ්‍රීවල්ලි ඇත්තේ මාළුව ටිකක් පුෂ්පට එවනවා. මං එහෙනම් යන්නම්, ඔයා දැන් ගෙට යන්න කෙල්ලේ කියලා තමයි පුෂ්ප කියන්නේ. ඒත් ශ්‍රීවල්ලි කැමති නෑ යාට කෙල්ලේ කියලා කතා කරනවට. මොකද එතකොට යාගේ හිතේ කිසිම ආදර හැඟීමක් ඇති වෙන්නේ නෑ කියලා ශ්‍රීවල්ලි දන්නවා. ඉතින් ශ්‍රීවල්ලි පුෂ්ප දිහා බලාගෙන ඉන්නේ තරහින්.
ඒත් මේ වෙලාවේ ශ්‍රීවල්ලිගේ හිතේ පුෂ්ප ගැන තියෙන ආදරේ තවත් වැඩි වෙනවා. ඉතින් එකපාරටම ශ්‍රීවල්ලි පුෂ්පට හයක්වත් දෙනවා. ඊට පස්සේ ශ්‍රීවල්ලි ටික ටික පුෂ්පගේ ජීවන රටාවට පුරුදු වෙනවා. මේ අතර ජාලි රෙඩ්ඩිව රෝහල් ගත කරනවා. පුෂ්පත් එක්ක තියෙන තරහ තමන්ටම විසඳ ගන්න ඕනි හින්දා තමන්ට මේ දේ කරේ කවුද කියලා ජාලි රෙඩ්ඩි කායකවත් කියන්නේ නැහැ. ඒත් කොණ්ඩ රෙඩ්ඩිට දැනගන්න ඕනි ජාලිට මේ දේ කරේ කවුද කියලා. එදාර ජාලි ගෙන්නගත්ත කෙල්ල කවුද කියලා කොණ්ඩ රෙඩ්ඩි එතන හිටපු කෙනෙක්ගෙන් අහනවා. අන්තිමට ආවේ මුනිරත්නම්ගේ දුව කියලා එතන හිටපු කෙනෙක් කියනවා. මුනිරත්නම්ගේ දුව යාළු වෙලා ඉන්නේ කාත් එක්කද කියලා හොයලා මට කියන්න කියලා කොණ්ඩ රෙඩ්ඩියාගේ පිටිසර කියනවා. මේ අතර කේශව පුෂ්ප එක්ක කතා කරමින් ඉන්නවා මේ සිද්ධිය ගැන කොණ්ඩ රෙඩ්ඩි දැනගත්තොත් කුමක් සිද්ධ වෙයිද කියලා. ඒ දෙන්නෙම කතා කරමින් ඉන්නකොටම එකපාරටම එතනට කොණ්ඩ රෙඩ්ඩි එනවා. මුරුගන්ට යවපු බඩුවල සල්ලි එකතු කරගෙන යන්න ලෑස්ති වෙන්න කියලා කොණ්ඩ රෙඩ්ඩි පුෂ්පට කියනවා. මේ ජාවාරමේ සල්ලි එකතු කරන්නේ විශේෂ ක්‍රමයකට. සල්ලි කොලයක් දෙකට ඉරලා සල්ලි ගන්න කෙනා ළඟ එක කොටසක් තියෙනවා. අනිත් කොටස සල්ලි දෙන කෙනා ළඟ තියෙන්නේ. මුරුගන් එක කරපු බිස්නස් එකේ ඒ කොල කෑලි ටික ඔක්කොම තියෙන්නේ පුෂ්ප ළඟ. ඒ හින්දා තමයි කොණ්ඩ රෙඩ්ඩි පුෂ්පව හම්බ වෙන්න ඇවිල්ලා සල්ලි එකතු කරගන්න යන්න ලෑස්ති වෙන්න කියලා තියෙන්නේ. කොණ්ඩ රෙඩ්ඩි ඇවිත් ගියාට පස්සේ ඒ දෙන්න කතා කරපු දේවල් කොණ්ඩ රෙඩ්ඩිට ඇහුණද දන්නේ නැහැ කියලා කේශවා ඉන්නේ බයෙන්. ඒත් පුෂ්ප නම් ඉන්නේ කොණ්ඩ රෙඩ්ඩිට ඒ ගැන ඇහුණත් එකයි නැතත් එකයි කියලා ගාණක්වත් නැතුව. පුෂ්ප සල්ලි එකතු කරන්න යන කලින් මුලින්ම යන්නේ ශ්‍රීවල්ලිව හම්බ වෙන්න. ගිහින් දෙන්න ආදරය කරමින් ඉන්නවා. ටවුන් එකට ගිහිල්ලා එනකොට වඩ රත්තරම් මාලයක් අරගෙන එන්නම් කියලාත් පුෂ්ප කියනවා. ඊට පස්සේ පුෂ්ප කොණ්ඩ රෙඩ්ඩිත් එක්ක සල්ලි එකතු කරන්න යනවා. පුෂ්ප එයා ගාව තියෙන කොල කෑල්ල රත්තරම් බඩු කඩේ මුදලාලිට පෙන්වලා මුරුගුන් නෙවපු සල්ලි වලින් කොටසක් අරගන්නවා. ඊට පස්සේ කඩෙන්ම ශ්‍රීවල්ලිට මාලයකුත් මිලදී ගන්නවා. කොණ්ඩ රෙඩ්ඩි මේක දකිනවා. සල්ලි අරගෙන ආපහු යන ගමන් කොණ්ඩ රෙඩ්ඩි පුෂ්පට කියනවා අපි අලුත් ගබඩාව පැත්තට යමු කියලා. මෙයාල එහෙම යමින් ඉන්නකොට තවත් වාහනයක් මෙයාලගේ පස්සෙන් එනවා. ඒත් එක්කම කේශවා දැනගන්නවා ජාලි රෙඩ්ඩිට ගහපු එක ගැන මේ දෙන්න කතා කරමින් හිටපු දේවල් කොණ්ඩ රෙඩ්ඩිට ඇහිලා කියලා. ඉතින් කේශවා ඒ ගැන කියලා පුෂ්පට මැසේජ් එකක් යවනවා. පුෂ්ප එක දැකලා ඒ ගැන කල්පනා කරමින් තමයි යන්නේ. මේ වෙලාවේ ජීප් එකේ පුෂ්පගේ පිටිපස්සෙන් හිටපු කෙනා පුෂ්පගේ මූණට ආවරණයක් දානවා. පුෂ්පට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. ඊට පස්සේ පුෂ්පගේ අත් දෙක ගැට ගහලා පුෂ්පට හොඳටම පහර දෙනවා. තමන්ගේ මල්ලිට පහර දීපු හින්දා කොණ්ඩ රෙඩ්ඩි හදන්නේ පුෂ්පව මරලා දාන්න. ඊට කලින් පුෂ්ප ළඟ තියෙන ඉතුරු කෝටි පහ ගන්න පුළුවන් කොල කෑල්ලත් ගන්නවා. පුෂ්ප දන්නවා දැන් තමන්ට මැරෙන්න සිද්ධ වෙන්නේ කියලා. බැරි වෙලා හරි උඩ ඉන්න දෙයියෝ ඇවිල්ලා මාව බේරගත්තොත් මම මේ කණ්ඩායමේ නායිකයා වෙලා තමයි නවතින්නේ කියලා පුෂ්ප කියනවා. එහෙම කියනවත් එක්කම කොණ්ඩ රෙඩ්ඩිගේ පිරිස පුෂ්පව වලකට තල්ලු කරනවා. ඊට පස්සේ කොණ්ඩ රෙඩ්ඩි හදන්නේ පුෂ්පට වෙඩි තියන්න. ඒත් එක්කම කවුදෝ පිටිපස්සෙන් ආව කෙනෙක් කොණ්ඩ රෙඩ්ඩිගේ ඔළුව පසාරු වෙන්න මෙයාට වෙඩි තියනවා. කොණ්ඩ රෙඩ්ඩිට වෙඩි තියලා තියෙන්නේ මංගලම් සීනුගේ පිරිස. මංගලම් සීනුගේ පිරිස ඇවිල්ලා තියෙන්නේ රෙඩ්ඩිලා කට්ටිය වගේම පුෂ්පවත් මරලා දාන්න. මුළු පිරිසම මරන්න ආපු අතර තමයි ඔවුන්ගේ පළවෙනි වෙඩිල්ල කොණ්ඩ රෙඩ්ඩිට වැදිලා තියෙන්නේ. පුෂ්පගේ මූණ ආවරණය කරලා තියෙන හින්දා ඒ ඇයට පුෂ්පව අඳුර ගන්න බැරි වෙනවා. සීනුගේ කොණ්ඩ රෙඩ්ඩිගේ අනිත් මල්ලිට පහර දෙන අතරේ පුෂ්පත් එයාට පුළුවන් විදිහට මේ පිරිසත් එක්ක සටන් කරනවා. කොහොමාරි පුෂ්ප තමන්ට පුළුවන් විදිහට මූණ ආවරණය ඉවත් කරගෙන සල්ලි බෑග් එකත් අරගෙන එතනින් යනවා. ඊට පස්සේ පුෂ්පයේ සල්ලි බෑග් එක කේශවාට දීලා ඉතුරු අයට පහර දෙන්න යනවා. පුෂ්ප එතනට යනකොටත් සීනුගේ පිරිස කොණ්ඩ රෙඩ්ඩිගේ අනිත් මල්ලිව අල්ලගෙන හෝ මරලා දාන්න හදන්නේ. පුෂ්ප එතනට ගිහිල්ලා සීනුගේ මැරය හැමෝටම හොඳටම පහර දෙනවා. රෙඩ්ඩිගේ මල්ලිට තේරෙනවා තමන්ම පුෂ්පව මරලා දාන්න හැදුවත් මේ වෙලාවේ පුෂ්ප තමන්ගේ ජීවිතේ බේරගන්න මේ අයත් එක්ක සටන් කරනවා කියලා. සල්ලි වලට අපි අතරේ පුංචි පුංචි රණ්ඩු ඇති වුණත් මගේ සෙට් එකේ අයට වින කවුරු හරි ඇවිල්ලා පහර දුන්නොත් මං ඒ දේවල් ඉවසගෙන ඉන්නේ නැහැ කියලා පුෂ්ප රෙඩ්ඩිගේ මල්ලිට කියනවා. ඒ වගේම පුෂ්පට පුළුවන් වෙනවා සීනුගේ මස්සිනාව අල්ලගන්න. මේ අතර කේශවා ඇවිල්ලා රෙඩ්ඩිගේ මල්ලි වෙතනින් බේරගෙන යනවා. පුෂ්ප හදන්නේ සීනුගේ මස්සිනාව මරලා දාන්න. ඒත් කේශවා වගේම රෙඩ්ඩිගේ මල්ලිත් කියන්නේ සීනුගේ මස්සිනාව අතාරින්න කියලා. වෙලාවේ සීනුයාගේ මස්සිනාට කෝල් කරත් ෆෝන් එක ආන්සර් කරන්නේ පුෂ්ප. දැන් සීනුට තේරෙනවා තමන්ව අහු වෙලා ඉවරයි කියලා. ඉතින් එයා පුෂ්පත් එක්ක ෂේප් වෙන්න වගේ තමයි කතා කරන්නේ.
ඔයා කියන ගානට අපි බිස්නස් එක කරමු, මගේ මස්සිනා අවතාරින්න කියලා සීනු පුෂ්පට කියනවා. එදා පුෂ්ප ඉස්සරහම ඇමති කෝල් කරපු වෙලේ සීනු නාගේශ්වරව මරලා දැම්ම වගේම පුෂ්ප තව චුට්ටකට කලින් කෝල් කරා නම් ඔයාගේ මස්සිනාව බේරගන්න තිබ්බ කියලා සීනුට කියලා, ඊට පස්සේ සීනුගේ මස්සිනාට වෙඩි තියලා හෝ මරලා දානවා. වෙඩි ශබ්දේ ඇහුනට පස්සේ සීනු හොඳටම බය වෙනවා. මේ අතර කොණ්ඩරෙඩ්ඩිගේ අවමගුල් උත්සවය පැවැත්වෙනවා. කොණ්ඩරෙඩ්ඩිගේ අවමගුල් උත්සවයට ඇමති වගේම මංගලම් සීනුත් දෙනවා. මේ වෙලාවේ කොණ්ඩරෙඩ්ඩිගේ මල්ලි සීනුව මරන්න යන්න හැදුවත් ඇමති හු වළක්වනවා. සීනු මේ ඇවිත් තියන්නේ යාගේ මස්සිනාගේ මලසිරුර අරගෙන යන්නත් එක්ක. ඉතින් ඔහු ගොඩක් දුකෙන් ඒ වගේම ගොඩක් තරහින් ඉන්නේ. මස්සිනාගේ බොඩි එක තිබුණනම් මට මෙතනින් යන්න තිබුණා කියලා සීනු කියනවා. බොඩි එක අරගෙන යන්න කලින් අපිට ලොකු කතා බහක් තියෙනවා ඉවර කරගන්න කියලා ඇමති සීනුට කියනවා. මේ වෙලාවේ පුෂ්ප එතන ඉන්න හැමෝටම පැහැදිලි කරලා කියනවා, මෙච්චර දවසක් මංගල සීනු කරලා තියෙන අපිව රවට්ටපු එක අපිට ලොකු මුදලක් ගන්න පුළුවන්කම තියෙද්දිත් මෙයා අපිට ලක්ෂ 25යි දුන්නේ. හැබැයි මෙයා කෝටි ගානක ලොකු මුදලක් හොයාගන්නවා කියලා පුෂ්ප එතන ඉන්න හැමෝටම කියනවා. පුෂ්ප ඇමතිටත් තේරුම් කරලා කියනවා ලොකු මුදලක් හොයාගන්න තියෙද්දි සීනු ඇමතිවත් රවට්ටලා කියලා. මේ බිස්නස් එකේ මුල් පුටුවට තමන්ව පත් කරොත් මම මේ හැමෝටම ලොකු ලාභයක් අරගෙන දෙනවා කියලා පුෂ්ප අනිත් අයට පොරොන්දු වෙනවා. ඉතින් ඇමති ඒ යෝජනාවට කැමති වෙනවා. ඇමති අනිත් අයටත් කියනවා කවුරු ලී කැපුවත් අන්තිමට ඒ ලී ඔක්කොම යන්න ඕනේ පුෂ්පගේ අතට කියලා. එහෙම කියලා ඇමති එතනින් යනවා. අන්තිමට මංගල සීනුට සිද්ධ වෙන්නේ හිස් අතින්ම තමන්ගේ මස්සිනාගේ බොඩි එකත් අරගෙන එතනින් යන්න. පුෂ්ප බිස්නස් එක බාරගත්තට පස්සේ බිස්නස් එක දවසින් දවස දියුණු වෙනවා. ඇමතිටත් මේකෙන් ලොකු කොමිස් එකක් ලැබෙනවා. දැන් ඇමතිගේ ළඟම හිතවතා තමයි පුෂ්ප. තමන්ගේ මල්ලිව මරපු එකේ පලිය සීනුට තාමත් ගන්න බැරි වෙච්ච හින්දා ඒ තරහට සීනු ගිනෝන සීනුගේ බෙල්ල කපලා දානවා. පුෂ්පගේ කසාදෙට දින තීන්දුව වෙනවා. ඉතින් පුෂ්පගේ අම්මා වෙඩින් ඉන්විටේෂන් එක පුෂ්පගේ තාත්තගේ මහගෙදරට ගිහින් දෙනවා. පොලිසියත් දිගටම පගාව අරගෙන පුෂ්පගේ ජාවාරම් වලට උදව් කරන හින්දා ඒ ගැන කලකිරුණු DSP ගෝවින්දන් රස්සාවෙන් අස් වෙනවා. මොකද ගෝවින්දන් කියන්නේ ගොඩක් දක්ෂ අවංක රාජ්‍ය නිලධාරියෙක්. පුෂ්පගෙන් පලිගන්න බලාගෙන ඉන්න ජාලි රෙඩ්ඩි තාමත් රෝදපුටුවේ. ඔහුට කිසිම සුවයක් නැහැ. කොණ්ඩ රෙඩ්ඩිගේ දෙවනි මල්ලිත් දැන් පුෂ්පත් එක්ක එකතු වෙලා හවුලේ ව්‍යාපාරය කරගෙන යන හින්දා දැන් පුෂ්පට කිසිම තරහකාරෙක් නැහැ. කලින් හිටපු DSP ගෝවින්දන් අස්වලා ගියාට පස්සේ ඒ පැත්තට අලුත් DSP කෙනෙක් පත් වෙලා එනවා. ඒ DSPගේ නම බන්වරසිං. මේ DSP හරිම දරුණු කෙනෙක්. දෙපාරක් නොහිතා ඕනම කෙනෙක්ට වෙඩි තියලා දානවා. ඉතින් පුෂ්ප මේ නිලධාරිය හම්බ වෙන්නත් යනවා. ගිහින් සුපුරුදු පරිදි මෙයාටත් කතා කරන්න කිසිම ගරුසරුවක් නැතුව. ඒ වගේම පුෂ්ප යාගේ වෙඩින් එකටත් DSPට ඉන්වයිට් කරනවා. ඒ වගේම මේ හඳුන් ජාවාරම කිසිම කරදරයක් නැතුව කරගෙන යන්න ඕනි හින්දා මේ DSPට පගාව වශයෙන් රුපියල් කෝටියක මුදලක් පුෂ්ප දෙනවා. මේ නිලධාරියට පුෂ්පගේ හැසිරීම ඇල්ලුවේ නැතත් එයා සල්ලි බෑග් එක ගන්නවා. අරගෙන යාගේ මේසෙ උඩ තියෙන බඩු ඔක්කොම විසි කරලා දාලා එයාගේ මුළු මේසෙ මතම සල්ලි හවුරනවා. ඊට පස්සේ සල්ලි ගණන් කරන්න පටන් ගන්නවා. ඔක්කොම ගණලා කෝටියට තව එක කුලයක් අඩුයි කියලා කියනවා. DSP හිම කිව්වහින්ද කේශව ආයමත් සල්ලි ටික අරගෙන මුල ඉඳන් සල්ලි ගණිනවා. කට්ටිය සල්ලි ගණන් කරන අතරේ DSP පුෂ්පට ඇහෙන්න මෙහෙම කියනවා. හොරයි පොලිසියයි අතර තියෙන වෙනස දන්නවද? හොරා ඇඳගෙන ඉන්නේ සුදු ෂර්ට් එකක්, මම ඇඳගෙන ඉන්නේ සුදු ෂර්ට් එකක් කියලා. ඒත් මේ දෙකේ වෙනසක් තියෙනවා. මගේ සුදු ෂර්ට් එක බ්‍රෑන්ඩඩ් එකක් කියලා ඔහු කියනවා. බ්‍රෑන්ඩඩ් එකක් කියලා කියන්නේ හරියට වාසගමක් වගේ. ඒ කියන්නේ මේක නිෂ්පාදනය කරේ කවුද කියලා අපිට හරියටම දැනගන්න පුළුවන් කියලාත් ඔහු කියනවා. ඒ නිසා මගේ ෂර්ට් එකට වටිනාකමක් තියෙනවා. ඒත් පුෂ්පගේ ෂර්ට් එකට වටිනාකමක් නැහැ කියලා ඔහු කියනවා. පුෂ්ප මේ හැම දෙයක්ම හොඳින් අහගෙන ඉන්නේ. පොලිස් නිලධාරියා මේ මොකද්ද කියන්න යන්නේ කියලා පුෂ්ප කල්පනා කරනවා. මේ ටික කියලා ඉවර වෙලා DSP යාගේ නිලධාරියෙකුට කියනවා පුෂ්පට මාංචු දාන්න කියලා. පොලිසියට පගාව දුන්න කියලා මට ඔයාව හිරේට දාන්න පුළුවන්. එතකොට ඔයාගේ කසාදෙට මොකද්ද වෙන්නේ කියලා ඔහු අහනවා. මම අවුරුදු 3කට ඔයාව හිරේට දැම්මොත් තව අවුරුදු 3කින් තමයි ඔයාගේ කසාදෙ කරන්න සිද්ධ වෙන්නේ කියලා නිලධාරියා කියනවා. DSP කියන දේවල් අහලා පුෂ්පට හොඳටම තරහ යනවා. පුෂ්පගේ අද්දක ඉබේම මිටමෙල වෙනවා. චන්ඩිකන් නම් පොලිසියෙදි බෑ කියලා DSP තමන්ගේ තුවක්කුව එළියට ගන්නවා. මිට මොළොපු අත දිගාරින්න කියලා ඔහු පුෂ්පට කියනවා. මේ වෙලාවේ පුෂ්ප DSP ගෙන් අහනවා ඔයාට මොනවද අඩු උනේ සර් කියලා. එතකොට ඔහු කියනවා සර් කියන කෑල්ල තමයි අඩු උනේ කියලා.
ඔයාගේ විවාහයට වුණත් මට ආරාධනා කරන්න තිබ්බේ ටිකක් ගෞරවාන්විතව සර් කියන ආමන්ත්‍රණයත් එක්ක කියලා ඔහු පුෂ්පට කියනවා. ඊට පස්සේ ඔහු පුෂ්පගේ අතේ තියෙන මාංචු ගලවනවා. ඊට පස්සේ සර් කියලා මට කතා කරන්න කියලාත් ඔහු කියනවා. ඒ වගේම පුෂ්ප කීයක්ද දෙන්න ඕනි කියලා මම තමයි තීරණය කරන්න කියලාත් ඔහු කියනවා. පුෂ්ප ඔහුත් එක්ක ගොඩක් තරහින් ඉන්නේ. ඒ වුණත් අවස්ථාවක් හම්බෙනකන් ඔහු කියන හැමදේම පුෂ්ප කරනවා. ඒ හින්දා දැන් ඒ දෙන්න හොඳ යාළුවෝ. කසාද දවසේ මේ දෙන්න පොඩි පාටි එකක් දානවා. නැකතර තියෙන තා පොඩි වෙලාවයි පුෂ්ප පේන්න නැති හින්දා හැමෝම කලබල වෙලා ඉන්නේ. පොලිස් නිලධාරියත් එක්ක බොමින් ඉන්න අතරතුරේදී පුෂ්ප අහනවා බ්‍රෑන්ඩ් එකක් ගැන කියලා මට අපහාස කරේ ඇයි කියලා. මේ වෙලාවේ මේ දේවල් මතක් කරන්නේ ඇයි කියලා පොලිස් නිලධාරිය පුෂ්පගෙන් අහනවා. අපි කොහොම මොන මොන තනතුරු දැනුවත් ඇඳුම් ගැලෙව්වට පස්සේ අපි හැමෝම එකයි කියලා පුෂ්ප කියනවා. එහෙම කියලා පුෂ්ප DSPගේ ඇඳුම් ඔක්කොම ගලවලා දානවා. පුෂ්ප මේ දේවල් කරන්නේ DSPව ලැජ්ජාවට පත් කරන්න. ඉතින් ඔහුට පොලිසියට යන්න සිද්ධ වෙන්නේ ඇඳුම් නැතුව. ඉතින් පොලිසියට ගියාට පස්සේ DSPගේ බල්ලටවත් ඔහු අඳුර ගන්න බැරි වෙනවා. ඉතින් හොඳටම තරහ ගිය DSP බල්ලට වෙඩි තියලා බල්ලව මරලා දානවා. ඊට පස්සේ පුෂ්ප දීපු සල්ලිත් ගිනි තියලා විනාශ කරලා දානවා. මොකද දැන් ඔහු පුෂ්පත් එක්ක ලොකු තරහකින් ඉන්නේ. මේ අතර පුෂ්පගේ විවාහයක් ගොඩක් හොඳින් සිද්ධ වෙනවා. ඊට පස්සේ පුෂ්ප ශ්‍රීවල්ලිත් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙනවා. ඒ වගේම පුෂ්ප එයාගේ ව්‍යාපාරයත් හොඳින් කරගෙන යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ලස්සනම ලස්සන කතාව අවසන් වෙන්නේ. පුෂ්ප පළවෙනි කොටස මේ විදිහට අවසන් වුණත් පුෂ්ප දෙවෙනි කොටස ළඟ ළඟ වෙනවා කියලා දැන්වල හැමෝම දන්නවා. පුෂ්ප දෙවෙනි චිත්‍රපටිය රිලීස් වුණ ගමන්ම ඒක තවත් ඔයාල වෙත අරගෙන එන පොරොන්දුවෙන් අදට සමුගන්නවා. ඔයාල හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න වගේම මේ ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔය දිගටම ෆිල්ම් රීකැප් වීඩියෝ බලගෙන ඉන්න අපේ channel තුනක් තියෙනවා. ඊබසාර එස්එල්, ඉච්චබසාර, සිනමා ප්ලස්. අපේ channel තුනත් එක්කම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. සමුගන්නවා හැමෝටම සුබ දවසක්.